අපේ දේශපාලන ඉතිහාසයේ අපේ සමස්ත අපි කතා කරනවා 2500 ක ඉතිහාසයක් ගැන. ඒ ඉතිහාසයේ අපි තීරණාත්මක සංදිස්ථානයකට ප්‍රවිෂ්ට වෙලා සිටිනවා. පැහැදිලිවම අපේ වර්තමාන සමාජ ව්‍යුහය හැදුනේ අදින් අවුරුදු 200කට කලින්. ඇත්තටම 1815 මාර්තු 2 වෙනිදා ඒ උඩරට නිවුසමින් ඇතිවෙච්ච සමාජය අද අපේ තියෙන්නේ. ඒ දතුන අවුරුදු 200 තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හා ඒ සමාජ රටාවත් අපේ චිරාගත සිංහල සංස්කෘතිය සමග සම්බන්ධ වූ ඒ ආචාර ධර්ම සාර ධර්ම පද්ධතියත් මුළුමනින්ම වෙනසුණු යුගයකයි අපි ජීවත් වෙන්නේ. ඒ ශීඝ්‍ර විනාශය ඇතරම අපි හැම දෙයක්ම චෝදනා කරන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ඒ විනාශය ශීඝ්‍ර වුණේ පසුගිය අවුරුදු 10 තුළ, විශේෂයෙන්ම ගියවුණු අවුරුදු 5 තුළ ඉතාමත් තීරණාත්මක විදිහට යුද ජයග්‍රහණය පුද්ගල ජයග්‍රහණයක් හැටියට ඉස්මතු කරමින් ඒ පුද්ගලයන් සමාජයේ සියලුම ආයතන සියලුම සම්පත් සියලුම දේවල් භුක්ති විඳීමට ඉදිරිපත් වීම නිසා ඒ නිසා මේ ඇති වුණු පිබිදීම ජනතාවගේ දැන් අපේ දේශයේ අපි දන්නවා ලෝකයේ තිබෙන පැරණි තුන්වෙනි ලෝකයේ යන හඳුනපු රටවල ඉතා ඉහළ සාක්ෂරතා මට්ටමක් තියෙන රටක්. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් 90%කට වඩා ඉතා හොඳ බුද්ධිය අවබෝධයක් ඇති පිරිස්. ඒ නිසා ජනතාව අතරින්මයි මේ පිබිදීම ඇති වුණේ. ජනතාව තමන්ගේ වගකීම තේරුම් අරගෙන මේ ගමන යන්න ගත්තා. අද අනිත් පැත්තේ අපේ තියෙන දේශපාලන පක්ෂ ව්‍යුහය අවුරුදු 80ක් පරණ දේශපාලන පක්ෂ ව්‍යුහයක් අපේ තියෙන්නේ. අදවන විට මේ දේශපාලන පක්ෂ එදා මේ 900 දැන් ලබන වසරේට ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂ බිහිවල අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. ලංකා සම්මත සමාජ පක්ෂ 935 බිහිුණේ. ඉන්පසු 951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 40 ගණන් වල එක්සත් ජාතික පක්ෂය. ඒ පක්ෂ බිහිවුණු ලෝක සමාජ සංස්කෘතික දේශපාලන සහ ආර්ථික වටපිටාව නොවේ අද තියෙන්නේ. 90 දශකයේ ආරම්භ වෙන්නේ එතෙක් අර ගොඩවල් දෙකකට, හඳුරු දෙකකට නැත්නම් ධ්‍රුව දෙකකට බෙදලා තිබිච්ච ලෝකය තනි ලෝකයක් බවට පත්වීමේ ගෝලීයකරණය සහ ඒ ධනේශ්වර ක්‍රමේ නව ලිබරල් ක්‍රමයේ ව්‍යාප්තියත් එක්ක. ඒ නිසා අපිට දැන් නැවතත් අර පැරණි දේශපාලන පක්ෂ ක්‍රමය මේ ශ්‍රී ලංකාව මේ UNP කියලා හිතලා බලලා බෙදිලා ඉන්න කාලයක් නැහැ. අද නව ලෝක අවශ්‍යතා 90 සමයි අපි මේ දිවයිනේ පෙළගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතා හොඳ පෙළගැස්මක්. මම දැන 65 70 ජාතික රජයේ මේ වගේ තත්ත්වයක් තිබුණා. පිලිම් ගුණරත්න මහත්මයා වගේ ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙක් එක්ක SJV චේලනායක ෆෙඩරල් ඉල්ලීම් ඉදිරිපත් කරපු දෙමළ නායකයෙක් එක්ක අන්තිම ජාතිවාදී KMP රාජරත්නලත් හිටියා. ඒ සියලු දෙනා එදා ගියේ ජාතික රජයක් හදන්න. අද ඉඩතට ඉතා පුළුල් විදිහට වාමාංශික පක්ෂ නියෝජනය කරපු පිරිස් වගේම දේශීය සිංහල බෞද්ධ ජන විඥානය නියෝජනය කරපු හෙළවුරුමේ වගේ පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර හොරතම් වලට වංචා වලට සම්බන්ධ නොවි ස්වාධීනව අවංක දේශපාලනය කරපු පිරිසුත් සියලු දෙනා එකතු වෙලා සිටිනවා. ඒ නිසා මේ පෙළගැස්ම අපේ දේශපාලන ඉතිහාසයේ සංදිස්ථානයක්. ඒ නිසා මේ පෙළගැස්ම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජයග්‍රහණය පෙනෙන ජයග්‍රහණය තහවුරු කරන ගමනක්. ඒ සඳහා ලේඛකයන් කලාකාරයන් සහ රටේ සියලුම සබුද්ධික පුරවැසියන්ගේ සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ලැබෙන බව නිසැකයි. ඒ සඳහා මේ අපේ ගමන ඒ අනාගත වැඩපිළිවෙල පැහැදිලිවම 2015 අලුත් ලංකාවක් සඳහා අපේ පුරවැසියන්ගේ ප්‍රබෝධය අපට ඇති කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.